මමත් සමග සම්බන්ධ වෙනවා අධිතන ත්‍රිවිධමදා සාමූහිකයේ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහත්මයා, ඒ වගේම ත්‍රිවිධමදා සාමූහිකයේ ප්‍රධාන මෙහෙයුම් කමිටු සමාජික කොමදොරු සේනක හම්බැල්ල මහත්මයා සම්බන්ධ වෙනවා. මම ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ආනන්ද විජේපාල. අපි මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න හේතු වුණේ, අරමුණ වුණේ, මේ වෙනකොට ඔබ දන්නවා ජාතික ජනබලවේගයට එරෙහිව මඩසා අවලාද, ඒ වගේම ද්වේෂසහගත කුමන්ත්‍රණ රාශියක් මේ භූමියේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒකේ ප්‍රධාන කොටසක් ප්‍රධාන කොටසක් ලෙස හඳුනාගෙන තියෙනවා ජාතික ජනබලවේගයට අනුබද්ධිතව, නැත්තම් ජාතික ජනබලවේගයේ කොටසක් වුණු අධිතන ත්‍රිවිධම්දා සාමූහිකය. අධිතන ත්‍රිවිධම්දා සාමූහිකයට එරෙහිව මේ සැලසුම් කරලා තියෙන ද්වේෂසහගත කුමන්ත්‍රණය, එහි කොටස් වශයෙන් දිනින් දිනම මඩ ප්‍රචාර, අවලාද, විවිධ ප්‍රකාශයන්, තොරතුරු නන්නයුරින් සමාජ ජාල හරහා මේ වෙනකොට මුදාහරිමින් තියෙනවා. මේ සියල්ල ඔවුන් සැලසුම් සහගතව සිද්ධ කරයි කියලා අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. මේ අධිතන ත්‍රිවිධාමුදා සාමූහිකය ආරම්භ කළ මුල් අවධියේ සිටම මේ සාමූහිකයට එරෙහිව විවිධ ප්‍රචාරයන් මඩ අවලාද දියත් කරනු ලැබුවා. ඒ ප්‍රතිඵලයක් හැටියට ආණ්ඩුවත් මේකට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඔබට මතක ඇති ආරම්භයේ ඉඳලාම අපේ ත්‍රිවිධමුදා සාමූහිකයේ ප්‍රධානියකු ආවශ් මාෂල් සම්පත් තුයකොන්ත මහත්මාව බ්ලැක් ලිස්ට් කරලා ගත්ත ක්‍රියාමාර්ගය ඉඳලා කඳුරු වලට ඇතුල් වීම, වැළැක්වීම, ඒ වගේම රෝහල් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යන තිබුණු අවස්ථාවම ලක්වා මේවා විවිධ ක්‍රියාමාර්ග ආරම්භය ඉඳලා ආණ්ඩුව මැදිහත් වීමෙන් මේ ත්‍රිවිධමුදා සාමූහිකයට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගත්තා. හැබැයි ඒ කිසිදු ක්‍රියාමාර්ගයකින් මේක අඩපණ කරන්න හෝ මේක පසු බස්සන්න උන්ට හැකියාවක් ලැබුණ නැහැ. මේ වෙනකොට 50,000කට අධික ප්‍රමාණයකින් සමන්විත විශ්‍රාමික ත්‍රිවිධමුදා සමාජිකයෝ මේ ව්‍යාපාරය වටා එක් වෙලා ජාතික ජනබලයකට ශක්තියක් සපයමින් ඉන්නවා. දැන් ඔවුන්ට ඒ සියල්ල අඩපණ කර නැත්නම් ඔවුන් ගත්ත ක්‍රියාමාර්ග සියල්ල විවෘත කරමින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ තමන් විසින් ලබාගත් අත්දැකීම්, තමන් අභීතව ලබාගත් දැනුම, මේ සියල්ල මේ රටේ අභියෝගයන්ට මූණ දීලා තමන් මේ රටේ බිමේ තහවුරු කරපු ඒ සියලු හැකියාවන් මේ වෙනකොට ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඕන් කැප කරමින් ඉන්න අවස්ථාවක තමයි මේ කණ්ඩායම්, විශේෂයෙන් ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම්, සමගි ජනබලවේගයට සම්බන්ධ කණ්ඩායම්, සමාජ මාධ්‍ය ජාල හරහා සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරී ලෙස ද්වේෂ සහගතව විවිධ මඩ ප්‍රචාර දියත් කරමින් ඉන්නවා. ඒක බරපතල තත්ත්වයක් දක්වා මේක වර්ධනය වෙලා තියෙනවා. ආණ්ඩුව ආරම්භ ඉඳලම ජනාධිපති මැතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවය, සැකය, අස්ථාවරත්වය ඇති කළා සේම මේ අවසාන ජනාධිපති මැතිවරණය අවසාන අදියරේදී විවිධ සැකයන්, සංකාවන්, ඒ වගේම අවිනිශ්චිතතාවයන්, භීතියන් නැති කිරීම සඳහා මේ මඩ ප්‍රචාරයන් තහවුරු උපයෝග කරගෙන තියෙනවා. මේක බරපතල තත්ත්වයක්. නිදහසා සාධාරණ මැතිවරණයකට තබා ගත යුතු පරිසරයේ වටපිටාව බිඳ දමමින් මේ වෙනකොට ඔවුන් මෙම ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මොකද මේ හේතුව නිසාම ජාතික ජනබලවේගයේ ජනාධිපතිතුරු අපේක්ෂක ආණ්ඩර කුමාර දිසානායක සහෝදරයාගේ මැතිවරණ ව්‍යාපාරයට අගතිදායක ලෙස මේක බලපෑම අගතියට පත්කිරීමේ අරමුණින් සැලසුම් සහගතව මේක කරන බව තමයි මේ ව්‍යාජ මඩ පෝස්ටර් හරහා අපිට පැහැදිලිව තියෙන්නේ. සමහර විට ජාතික ජනබලවේගයේ වෙනත් කණ්ඩායම්, ජාතික ජනබලවේගය කියන්නේ දැවැන්ත මහජන ව්‍යාපාරයක්, ඒකේ විවිධ කණ්ඩායම් ඉන්නවා. ඒ අය භීතියටපත් වෙන ආකාරයෙන් මැතිවරණ සතියේ අවසාන සතියේ විවිධ කුමන්ත්‍රණ සැලසුම් කරන ඔවුන් විසින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට ආණ්ඩුව පවත්වාගෙන යන මේ දේශපාලන පක්ෂම ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කැපවෙච්ච අවිංසාවාදී බලඋමාරක් වෙනින් අපේක්ෂා සහගතව කටයුතු කරන ජාතික ජනබලයකට එරෙහිව අවලාද දියත් කිරීම බරපතල තත්ත්වයක් නිසා අපි සලකනවා. ඒ වගේම සියල්ල අපි ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කරනවා හේතුව තමයි ජාතික ජනබලයේ ආරම්භ ඉඳලම මේ තත්ත්වයේ සමාජයට ඒතු ගැන්වු අපේ දේශපාලන හරය කුමක්ද, අපේ දේශපාලන අරමුණු මොනවද, අපි ප්‍රතිපත්තිගරුක දේශපාලන යෙදෙන ආකාරය භාවිතයෙන් මේ සමාජය ඔප්පු කරලා තියෙනවා.
ඕනවටත් අඩප්පු කරලා තියෙනවා. මේ සියල්ල තිබියදී මේ අවස්ථාවාදී බලලෝබි දේශපාලකයෝ මේ වෙනකොට මේ සියල්ල පැත්තකට දාලා රටේ අහිංසක පුරවැසියන් රැවටීමේ අවස්ථාවාදී දේශපාලනය ආයේ නිරත වෙමින් ඉන්නවා. ඔවුන්ට ජයග්‍රහණය අත්පත් කර ගැනීමට නොහැකි බව ඒත්තු යාමත් සමගම මේ ව්‍යාපාරයේ දියත් වෙලා තියෙනවා. තව දින කීපයයි ජනාධිපතිවරණයට ඉතිරි වෙලා තියෙන්නේ. මේ දින කීපය ඔවුන් වඩා සැලසුම් සහගතව මේක පාවිච්චි කරනවා කියලා අපි විශ්වාස කරන්නේ. මොකද අපිට ලැබෙන තොරතුරු ආරංචි මාර්ග අනුව එහින්දා මේක අපේ මේ රටේ සමස්ත ජනයාටත් මැතිවරණ බලධාරීන්ටත් විශේෂයෙන් පොලිසියටත් අපි අවධාරණය කර සිටින්නේ මෙවැනි බියගුළු කුමන්ත්‍රණකාරී ප්‍රචාරයන් හරහා මේ රටේ ජනතාව අපේක්ෂා කරන අනාගත සමාජ පරිවර්තන වෙනුවෙන් ජාතික ජනබලවේ ජයග්‍රහණය වළක්වාලීමට කිසිදු හැකියාවක් ඔවුන්ට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. ඒ වැලැක්වීම සඳහා ගන්නා සියලු ක්‍රියාමාර්ග අපි පරාජය කරනවා. මේ රටේ ජනතාවත් සමග ඒකාබද්ධ වෙලා ඒ වගේම මේ රටේ සියලු ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටිනවායි කියන එක අපිට සක්සුසත් පැහැදිලි. ඉතින් එවැනි අවස්ථාවක අපිට තවදුරටත් මේ ප්‍රචාරයන්ට එරෙහිව නිහඬව පිළිවෙතක් අනුගමනය කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. මේ සියලු මඩ ප්‍රචාරයන් සම්බන්ධයෙන් මේ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් දෛනිකව අපි මැතිවරණ කොමසාරිස්වරයා, මැතිවරණ කොමිසම, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති මැතිවරණ දැනුවත් කරමින් අපි ඉන්නවා. ඒ වගේම මේට එරෙහිව ගත යුතු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි අපේ නීතිඥ කණ්ඩායම් සැලසුම් කරමින් මේ වෙනකොට ඉන්නවා. එහෙනම් අපි සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ස්ථාපිත කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජනයාට දිනා දෙමින් අනාගතයේ නැත්තම් එළබෙන 21 වෙනිදා මේ රටේ ජයග්‍රහණයේ ජාතික ජනබලය ලබා ගැනීමේ සියලු සැලසුම් දියත් කරලා තියෙනවා. එහෙනම් අපි නැවතත් අවසාන වශයෙන් මා ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාවගෙන් මේ අවස්ථාවාදී බලලෝභී පරාජිත වියරු වැටුණු දේශපාලකයන්ගේ දේශපාල පක්ෂවල කුමන්ත්‍රණයට හසු නොවි මේ සමාජ මාධ්‍යවල සැරිසරන දෛනිකව සැරිසරන මේ සාවද්‍ය අසත්‍ය ද්වේෂ සහගත කුමන්ත්‍රණයට හසු නොවි සැබෑ ලෙසම මේ රටේ ප්‍රජාතන්ත්‍රය ශක්තිමත් කරන බලවේගයක් ජාතික ජනබලවේගයේ ඒ ජයග්‍රහණය වෙනුවෙන් සහ ජාතික ජනබල නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත රටවැසියාගේ කැපවීම අපි අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් මම හිතන්නේ ඉදිරි පැහැදිලි කිරීම අපි මම බාර කරනවා ජාතික ජන බලවේගයට අනුබද්ධ අධිතන ත්‍රිවිධ සාමිකේ ප්‍රධානී විශ්‍රාමික මේ ජෙනරාල් අරුණ ජයසේකර මහත්මයාට මේ අවලාද අසත්‍ය ප්‍රකාශ පිළිබඳව තව වැඩිදුරටත් පැහැදිලි කිරීමක් කර ලෙස.